ශ්‍රී ලංකාවේ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ නායක ඉන්නවයක් ශාඛාවන් 90ක් ලියාපදිංචි සමාජිකයින් 10000ක් ලියාපදිංචි නොවූ සමාජිකයින් 50000ක් සිටින බව අබ්දුල් රාසික් පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කර ඇති බවයි පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන් කොමිෂන් සභාව හමුවේ සඳහන් කළේ. එමෙන්ම 2015 වසරේදී රාසික් ප්‍රමුඛ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය විසින් කළ උද්ඝෝෂණයකදී රාසික් විසින් ශ්‍රී ලංකාවේ විශේෂ නීති රීති ඉවත් කිරීම සඳහා කිසිවිටකත් ඉඩ නොදෙන බවට කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ දර්ශනයක්ද ඥානසාර හිමියන් කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ඥානසාර හිමියන්ගෙන් විමසා සිටියේ එවැනි අන්තවාදී අදහස් ශ්‍රී ලංකා සමාජයට පැමිණියේ කුමන කාලවකවානුවකදීද යන්නයි. ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාල පිහිටුවීමත් සමග මෙවැනි අන්තවාදී අදහස් රට තුළ ව්‍යාප්ත වීම ආරම්භ වුණා. මැද පෙරදිග රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් පිටත්වීම ඊට ප්‍රධාන වශයෙන්ම බලපෑවා. එමෙන්ම යුද්ධයේ පැවති කාලවකවානුවේදී බොහෝමයක් රටවල් ශ්‍රී ලංකාවට විරුද්ධව පිළිවෙතක් අනුගමනය කළා. ඒ කාලයේදී මැද පෙරදිග රටවල් විශාල වශයෙන් ඉදිරිපත් වුණා ශ්‍රී ලංකාවට සහාය දෙන්න. විල්පත්තු වන විනාශයට වගකිව යුතු එක්තරා හිටපු අමාත්‍යවරයෙක් එවකට රජයට දැනුම් දුන්නා මැද පෙරදිග සහාය අවශ්‍යයි කියලා. ඒ හරහා විවිධන්තවාදී කටයුතු සඳහා අවශ්‍ය දේශපාලන රැකවරණ ලබා ගත්තා.